ඉතින් යාළුවනේ අද මම මේ බලන්න යන්නේ මගේ හොඳම යාළුවෙක්ව. ඉතින් එයා මට හැම පාරම ආවහම ට්‍රීට් එකක් දෙන්න කතා කරනවා. ඉස්සර වගේ නෙමේ දැන් අපිට හම්බෙන්න වෙලාව ඇත්තෙම නැහැ. ඉස්සර නම් අපි දෙන්නා නොගිය තැනක් නැහැ. ඉතින් එයාට බබාලා දෙන්නෙක් ඉන්න හින්දා මං වගේ නෙමේ බබාලගේ ඉස්කෝලේ වැඩ ඒ දේවල් එක්ක ගොඩාක් බිසි. ඉස්සර නම් අපිට හම්බෙච්ච හැම වෙලාවකම අපි දෙන්න ලන්ච් වලට ඩිනර් වලට ඒ වගේම තමයි බබාලව ඉස්කෝලේ දාලා අපි දෙන්න ඒ හම්බෙන වෙලාවෙත් කොයිකෝ හැරි රවුම් ගහලා තමයි එන්නේ. දැන් මේ ඔගලන්ට පේන්නේ ගොඩාක් ප්‍රසිද්ධ වල්පොල පන්සල. මේ තියෙන්නේ ඒ පන්සලේ කොටසක්. ඒ වගේම තමයි මේ වල්පොල වැවමැද්දෙන් පොඩි ආරාමයක් හදලා ඒකෙ දැන් ගොඩාක් කට්ටිය භාවනා කරනවා. හරිම ලස්සන පරිසරයක් තමයි මේ හරිය තියෙන්නේ. කට්ටිය ගොඩක් මේ වැවේ නාන්නත් එනවා. ඒ වගේම තමයි මගේ යාළුවා ගැන කිව්වොත් අපි දෙන්නාගේ ආශ්‍රය දැන් ගොඩාක් අවුරුදු ගාණක් වෙනවා. ඉතින් මට දුක හිතෙන වෙලාවට මට කතා කරන්න ඕන වෙන වෙලාවට මං ඉතින් එයාට තමයි කතා කරන්නේ. අටුක් ගාලා මාව දාගෙන කොහෙ හරි යනවා. ඉතින් අපි දෙන්න ගොඩාක් ගියපු තැනක් තමයි සුපුවත් අරන්. මට හම්බුණ යාළුවා අතරින් හොඳම මාව තේරුම් ගත්ත ආදරණීය යාළුවෙක් කිව්වොත් හරි. ඉතින් ඔය ඉන්නේ එයා. ඒ වගේම තමයි මේ ඉන්නේ රෝව දඟම දඟ මල්ලක්. මේ ඉන්නේ එයාගේ හුරතල. එයාගේ බබෙක් වගේ කිව්වොත් හරි. ඉතින් හරිම හුරතල. ජනකත් එක්ක නම් මාර එකතුයි. අපි ආයි ගිය වෙලාව ඉඳන් එන වෙලාව වෙනකම් මගේ හස්බන්ඩ්ගේ ඇඟේම තමයි මෙයා හිටියේ. ඉතින් අපි ආගිය තොරතුරු කතා කර කර එයාගේ රස කෑමත් කාලා එයාට රසට යන්න පුළුවන්. ඉතින් හැම පාරම එයා මං ආස කෑම හදලා දෙනවා. අනේ මේ බලන්න මෙයාගේ හුරතල් කියුට්. එයාට හරියට දුක හිතෙනවා. මේ අපේ ගාවම කැරකි කැරකි ඕකුදුප හොය හොය මොනාද කතා කරන්න කියලා. දැන් අපි අක්කි හදපු රසම රස කෑම කන්න යන්නේ. අනේ අක්කි ඔයාට මාව මේ බිසි දවස් අස්සේ ගොඩාක් මතක් වුණාට මේ වගේ ට්‍රීට් එකක් දුන්නට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාගේ ඉස්සරහා වැඩ කටයුතු සාර්ථකව හරියන්න කියලා මං ජේසුගෙන් ඉල්ලනවා. ඒ වගේම බලන් ඉන්න ඔගලන්ටත් ගොඩාක් ස්තුතියි.